في السبع عمر الجمال وجودها من شكل وفكر من طعم الكابل دارا نتاكسينا أدل قرد ديسكي විනුවන් ගොඩ සම්මා ජීව බෞද්ධාශ්‍රම වාසී පෝච්චිපාද මොනවත්ති සුභෝදී ස්වාමීන් වහන්සේ අවසරයි ස්වාමීන් වහන්සේ සමල්හා චක්කවාලීසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්සේ සලංකු අභිහෙ මොක්ඛේ ධම් ධම්මස්සවෙන කාලෝ අයං භදංසා ධම්මස්සවෙන කාලෝ අයං භදංසා ධම්මස්සවෙන ආලෝ අයං භදංසා නමෝ තස්සේ භගවතු අරහතු සම්මා සම්බුද්ධස්සේ නමෝ තස්සේ භගවතු අරහතු සම්මා සම්බුද්ධස්සේ නමෝ තස්සේ භගවතු අරහතු සම්මා සම්බුද්ධස්සේ තීහි භික්ඛවේ අංගේහි සමන්නාගෙතු මහාචෝරෝ සංධිති චින්දති නිල්ලෝ පම්පි හරති ඒකාගාරි කම්පි හරෝති පරිපල්හේති සිතුහෙති සැදැහැති සත්පුරුෂ කාරුණික සිංවර වාසනාවන්ත සිංහතුනි සිංහති ඔබ සැවම අද දවසේ බලාපොරොත්තු වන්නේ පුරුදු ආකාරයක ලෝතුරු තථාගත සම්බුදු බුදු පියාණන් වහන්සේගේ බුදුමලින් දේශනාකට වදාළ උතුම් වූ ශ්‍රී සද්ධර්ම දේශනාව ශ්‍රවණය කරන්නයි. අද මේ උතුම් ධර්මානුශාසනාව සඳහා සමස්තදෙහි දායකත්වයේ ඇතිව කටයුතු කරන්නට යෙදෙනවා මාතර හක්මන දිනකම පුතුල අත්මගේ වත්තෙහි පදිංචි සිටින්වත් ජී සියුනි ගුණවර්ධන මහතා සහ අන්දි මහත්මිය ඇතුළු පින්වත් පිරිස ඔවුන්ගේ සදහෙති දායකත්වයේ ඇතිව සිත කරනු ලබන උතුම් උදාර ධර්මානුශාසනාවේ පින්කටයුත්තයි අපි අද මේ වෙලාවෙහි ආරම්භ කරන්නේ පින්වත් ඔබ ශ්‍රවණය කරන්නට සැරසෙන්නේ. පින්වතුනි අද දේශනාව ආරම්භයේම මට සිහියතාවක් ඉතාම වටින සිදුවීමක් වතාවක් පින්වතුනි පාසලක ප්‍රාථමික අංශයේහි සේවය කරන ගුරුවරයා තමන්ගේ පන්තියේ අවුරුද්දේ ආරම්භ කර පළවෙනි දවසේම තමන්ගේ පන්තියේ දරුවන්ට කියාපානවා එය දරුවනි මං ඕගොල්ලෝ හැමෝටම අම්මා කෙනෙක් වගේ එකලෙසට එක පිළිවෙලට එක ආදරයෙන් තමයි පළකන්නේ. බොහෝ වෙලාවට මේ කතාව හරි ප්‍රසිද්ධයි. බොහෝ වෙලාවට මේ කාරණාව බොහෝ දෙනෙක් කියන කාරණාවක් එවැනි තැනකදී. හැබැයි කියන තරමටම ඒ කියන අය එහි සිහිතා ඒ පිළිවෙලටම හැසිරෙනවාද කියන එක යම් ආකාරයේ ගැටලුකාරී. මේ ආකාරයට මේ කාරණාව දරුවෙක් තරහා කියාපු මේ ගුරුවරිය තුළ ඒ පිට කළ අදහස ඒ ආකාරයටම හිතේ තියෙනවාද කියන එක ගැටලුවක්. ඒකට හොඳම නිදසුන තමා පින්වතුනි මේ පන්තියේ උන්න එක ළමයෙකු තමන්ගේ ශරීරයේ ප්‍රමාණයටත් වඩා විශාල ඇඳුමක් ඇඳගෙන ඉන ඉතාම කිලිටි ඇඳුමක් ඇඳගත්ත ඒ වගේම කිසිම ප්‍රියජනක ස්වරූපයක් නැති කිසිම යාළුවෙකු නැති සමීපම
බොහෝ වෙලාවක පන්ති කාගින්වත් සැලකිල්ලක් නැතිව කොන් වෙලා ඈත් වෙලා වුණු දරුවෙක්. මේ දරුවගේ නම තෙඩි. මේ තෙඩි කියලා දරුවා සමහරක් විට තමන්ගේ පන්තියේ දරුවෝ යාළුවෝ සෙල්ලම් කරන වෙලාවට ඔහුත් එක්ක යාළුකම් පාන්න කවුරුත් අකමැති නිසා මේ දරුවා අනිවම බලාගත් මත බලාගෙන ඉන්නවා. මේ වෙද්දි මේ දරුවා පහේ පන්තියේ දරුවෙක්. එතකොට මේ ගුරුවරිය සියල්ලන්ට එකලස සලකනවා කියලා කිව්වට එය මේ පෙඩි කියන මේ දරුවට ඒ දරුවා ළඟ තිබුණු කොහොම වෙලාවට සිය ජනක නොවන ස්වරූපය නිසා ඇගේ හිතේ මේ දරුවා පිළිබඳව යම් ආකාරයේ පිළිකුල් සහගත ස්වරූපයක් ඇති වෙමින් ටික ටික ඒක වර්ධනය වෙන්නට පටන් ගත්තා. ඒ අනුව විභාගයේ දරුවන්ට පවත්වපු දාක මේ කියන දරුවගේ ප්‍රශ්න පත්‍රයේ බොහෝ වුවමනාවේ සැලකිල්ලෙන් ඇය බලලා ඒ ප්‍රශ්න පත්‍රයෙන් වැරදි සටහන් කරන්න තියෙන තැන්වල වැරදි ලකුණු ලකු පෑනේ විපාල විදිහට ඒ ලකුණු කරමින් අවසානයේ ඒ ප්‍රශ්න පත්‍රයේ උත්තර පත්‍රයට එකතු කරන අය එක්පකුරක් ඉහළට වෙන්න ලකුවට ඒක ලබා දීලා බොහොම සතුට වෙනවා. එන්නතුනි මෙහෙම ඉන්න අතරේ දිනක් ඇය වුවමනාවෙන් මේ දරුවාගෙන් මතලකා වුණු ඇයට හදිස්සියේම මේ දරුවාගේ පළමු පන්තියේ ඉඳන් පවත්වගෙන ආපු වාර්තාවන් වාර්තා සටහන් සටහන් කළ පොතක් මෙත ගැටෙනවා. ඒ පොතේ ඇය සටහන් කරලා තිබුණු දෑ කියවද්දී ඇය පුදුමයට පත් වෙනවා. මේ දරුවා පළවෙනි ශ්‍රේණියේදී ඉතාම ප්‍රිය ජනක කවුරුත් ප්‍රිය කරන සිනහවින් වුණු ඒ වගේම අධ්‍යාපනයේත හොඳම දක්ෂ දරුවෙක් මේ දරුවා. ඒ නිසා ඔහු ළඟ තිබුණු දක්ෂතාවය, ඔහු ළඟ තිබුණු ප්‍රිය ජනක ස්වරූපය එදා එක ශ්‍රේණියේදී මේ දරුවා උගන්වපු ගුරුතුමිය ඒ පොතේ සටහන් කරලා තිබෙනවා. දෙවනි පන්තියේදී ඔහු ගැන කොමස්ස ගුරුතුමිය සටහන් කරලා තියෙන්නේ මේ තෙදී තාම ප්‍රිය ජනක දරුවෙක්. යාළුවෝට බොහොම ආදරේ. සිනහමුත මුහුණින්මයි ඔහු කාලේ ගත කළේ. තමන්ගේ අධ්‍යාපන කටයුතු ඉතා හොඳින් කරගෙන ගියා. නමුත් අවුරුද්ද අවසාන වෙද්දී එයාලගේ තිබුණු ඒ මුලින් තිබුණු ස්වරූපේ වෙනස් වෙන්න ගත්තා. හදිස්සියේම එයාගේ අම්මා අසනීප වුණා රෝගී වුණා. එයා ඒ ගැන කල්පනා කරමින්ම කාලේ ගත කළා. අවසානයේ ඔහු ළඟ තිබුණු ප්‍රියමනාප ස්වරූපේ පහළ ගියා. තුන ශ්‍රේණියට ආකල් ඔහු පිළිබඳව ගුරුතුමිය සටහන් කරලා තිබුණා. ඔහු අහිංසක දරුවෙක් වුණු මේ දරුවා අහිංසක තමන්ගේ කටයුතු කරගෙන යද්දී අතරමඟ ඔහුගේ අම්මා මියදෙනවා. අම්මාගේ මරණය සමග ඔහු ලෙඩ වෙනවා. කල්පනා කරනවා තාත්තගෙන් ඔහුට උදව්වක් ලැබෙන්නේ නැහැ. ටිකෙන් ටික වුවමනාවෙන් කරගෙන අපියාගේ අධ්‍යාපන කටයුතු පමා වෙනවා. හතර ශ්‍රේණියේ තෙද්දී ආන් ඒ දරුවා ළඟ තිබුණු අර ප්‍රබෝධමත් ස්වභාවයේ බොහෝ සේ පහව යනවා. ආන් ටික ටික තමන් අඳින ඇඳුම කෙරෙහි පවා සැලකිල්ල අඩු වෙනවා. හොයන්න බලන්න කෙනෙක් නොසිටිය නිසා වෙන්නට ඇති. මේ දරුවා ගෙදර වුණු පිළිවෙලට තේ පාසලට ආදරණීයව සටහන්ව තිබෙනවා. පහතේ ගුරුතුමියට මේ දරුවාගේ අතීත වාර්තාවන් කියවපු තැන ඉතේ මහ සංවේදිකමක් ඇති වෙනවා. සිංහතුනි වසර අවසානයේ සම්පදායක් ලෙස දරුවෝ පුරුදු වෙලා ඔන්න කුංචි කුංචි තෑගි හදාගෙන තමන්ගේ ගුරුතුමියට දෙන්න. හැම දරුවෙක්ම ලස්සන පාට කොළවල ඔතපු කුංචි වටින තෑගි මේ ගුරුතුමියට ගෙනත් දෙති. මේ සිදී කියන දරුවත් කුංචි තෑග්ගක් ගෙනත් දෙනවා. හැබැයි ඒක ලස්සන පාට විසිතුරු කොළයකින් පින්වතුනි අලවපු විසිතුරු කරපු තෑග්ගක් නන් නොවේ. ඒක ඒ තරම් වටිනාකමක් නැති කොළයකින් යාන්තමට අලවපු කුංචි තෑග්ගක්. අර සියලු තෑගි අතේ ගුරුතුමිය මේ දරුවා ගෙනත් දුන්නු තෑග්ග දරුවෝ සියල්ල ඉස්සරහ දිගහරිනවා. ඒ තෑග්ග තුල දකින්නට ලැබෙන්නේ කුමක්ද? ඒ තමයි අරණ මාලිකුත්
ඒ වගේම සුවඳ විලවුන් කුප්පියක් භාගයට ඉවර වුණා. ඒ වෙලාවේ ඒක දැක්කානේ සියලු දරුවෝ මේ දරුවට හිනා වෙනවා. එයාගේ පෑග්ගි නැති කියලා. සියලු දෙනා ඉස්සරහම ගුරුතුමිය අර මාලේ කලඳගෙන ගෙනෙහි කලඳගෙන අයිම ලස්සන මාලයක් කියලා අගය කරනවා. අවසානයේ මේ දරුව දුන්නු සුවඳ විලවුන් කුප්පියෙන් අර සුවඳ ටිකක් ඇය තමන්ගේ ගසේ පවර ගන්නවා. ටික වෙලාවකට පස්සේ මේ දරුව මේ ගුරුතුමිය ළඟට ඇවිදින් කියනවා. සීතමට ඔයාලගෙන් දැනෙන්නේ මගේ අම්මගේ සුවඳ. ඒ වෙලාවේ මේ ගුරුවරිය තවත් සංවේදී වෙනවා. වෙනදාට මේ දරුවා කෙරෙහි නොදක්වපු දයාවක් කරුණාවක් එදා පටන් දක්වන්න පටන් ගන්නවා. වෙනදාට අධ්‍යාපනයෙන් ක්‍රීඩාවෙන් ඈත්ව බලාගත්වත බලාගෙන උන්නු මේ දරුවා ආදරය සිනහස නැදෙන කල ටිකෙන් ටික මේ දරුව පුරුදු ආකාරයට ඉගෙනීමට දක්ෂතා ඇති දරුවෙක් ලෙස කටයුතු කරන්න පටන් ගන්නවා. ඉහළ පන්තිවලට යනවා. පාසලේ දක්ෂ ශිෂ්‍යයෙක් වෙනවා. පාසල් අධ්‍යාපනයේ නිම වෙනවා. නිම වුණු මේ දරුවා විශ්වවිද්‍යාලයට තේරෙනවා. විශ්වවිද්‍යාලයට ගිය දා ගුරුතුමියට ලියුමක් එනවා. මම අහවල් දරුවා, ඔබේ ශිෂ්‍යයා ගෝලයා. මට මගේ ජීවිතයේ හමු වුණු හොඳම ගුරුතුමිය ඔබයි. තවත් කාලයක් ගත වෙනවා. මේ දරුවගෙන් ලිපියක් එනවා ගුරුතුමියට. එහි සඳහන් වෙන්නේ තමයි විද්‍යාවේදී උපාධිය සම්පූර්ණ කරගෙන විශ්වවිද්‍යාලයේ සිටුණා. පුරුදු ආකාරයට ලිපියේ සඳහන් කොට තිබෙනවා මට මගේ ජීවිතේ මුණ ගැහුණු හොඳම ගුරුවරිය ඔබයි. තවත් කාලයක් ගත වෙනවා. ඒ කාලයක් ගත වෙන දවසේ ලිපියක් එනවා ගුරුතුමියට. ඒ සමා මට මගේ සාතිනිය වෙනවා. නමුත් මට මගේ ජීවිතයේ මගේ ජීවන ගමන එකට යන්නට පුළුවන් ගමන් කරන්නට පුළුවන් කෙනෙක් අද මුණ ගැහිලා තියෙනවා. අහවල් දවසේ ඇගේ මගේ විවාහ කටයුත්ත සිද්ධ වෙන්නේ ගුරුතුමිය ඔබ අනිවාර්යෙන් පැමිණිය යුතුයි. ඔබයි මගේ ජීවිතේ හැම වුණු හොඳම ගුරුතුමිය ඔබයි. පුරුදු මේ වැකියේ සටහන් වෙලා තිබෙනවා. මගේ තාත්තගේ අවසාන ඉල්ලීම වුණේ අම්මා තාත්තා නැති මට එදාටේ අම්මගේ තාත්තගේ අදුව පුරවමි. ඔබ ඒ මගේ කටයුත්තේදී මංගල කටයුත්තේදී ළඟ සිටිය යුතු බවයි. මේ ගුරුතුමිය මේ දරුවගේ අරුණියගේ මංගල කටයුත්තට අම්මගේ තාත්තගේ තැන ඉඳගෙන ඒ වගකීමෙන් ඒ කටයුතු කරනවා. සිංහතුනි දේශනාවේම මම මේ කාරණාව ආරම්භයේම සිහියට නගාගෙන ඔබට සිහිපත් කර දෙන්න සිටුනි. අපි ළඟ අදුවක් තිබෙන මනුස්සකම් අපි මතු කරගත්තහම ජීවිතයේ අදුවක් කරගෙනම ජීවත් වෙන මිනිස්සුන්ගේ ජීවිතවලට මහා ආලෝකයක් එළියක් ඔබට අපිට ඇති කරගන්නට පුළුවන්කම ඇති වෙන්නේ. එහෙනම් ජීවිතයේ බුදුරජාණන් වහන්සේ කියන්නේ හැමදාම කියපු දේ කරපු කරපු දේ කියන හැම ඇත්තටම ජීවත් වුණු උත්තරේ. ඒ බුදුරජාණන් වහන්සේගේ සරණ වුණු ශ්‍රාවකයෙක් නම් ඔබ, සරණේ තුල පිහිටපු ශ්‍රාවකයෙක් නම් ඔබ. පුරුදු වෙන්න ජීවිතයේ නිරායාසයෙන් ලෝකයා හමු වී තියෙන ස්වરૂපේමද ඇත්තටම ඔබ ළඟ තියෙන කියලා විමසන්න. අර ගුරුතුමිය දරුවෝ ඔක්කොටම එක වගේ සැලකෙනවා එක සෙනෙහස තියෙන බව. එය කියාපෑමට එය තුල කල්යද්දී ඒ ස්වરૂපේ දැක ගන්න ලැබුණේ නැහැ. එකනම් ජීවිතයේ ඔබ එහෙම කෙනෙක් නොවේ. කාටත් එකිනෙකට සමානාත්මතාවයෙන් ගුණයක් කරගෙන ඒ දේ කලකන්න ජීවිතයේ යුතුයකම් ඉටු කරන්න පුරුදු වෙන්න. ඒ විතරක් නෙවෙයි ජීවිතයේ යම් කෙනෙක් හැමක යම් ආකාරයක අනුන්ගේ පිළිකුලට ප්‍රිය ස්වභාවයක ලක් නොවන තැනක එකනම් ජීවත් වෙනවන ඒකලා සමහරක් වෙලාවට අඳින ඇඳුමේ පිළිවෙලක් නැත්නම් අඳින ඇඳුමේ පවිත්‍ර භාවයක් නැත්නම් අවුරුත් අපිරිවෙලට අඳින්න අවුරුත් කිමිටිවට අඳින්න කැමති නෑ ලෝකෙ. එහෙනම් ඒක යාගේ කැමැත්ත නොවෙන්න පුළුවන්. හැබැයි යාට එහෙම ජීවත් වෙන්නට යම් හේතුවක් ඒකනාලේ ජීවිතයේ පිටිපස්ස තියෙන්න පුළුවන්. වැදගත් වෙන්නේ මතු පිටින් එයා ළඟ තියෙන යාගේ ශරීර ප්‍රමාණයට ලොකු ඇඳුමක් මේකනා ඇඳගෙන ඉන්නේ කියන එකවත් එයා ඇඳගෙන ඉන්න වස්ත්‍රයේ කිමිටි වෙලාද කියන එකටත් වඩා ජීවිතයේ ඔබ දකින්න එහෙම ඒකනා ඒ ස්වરૂපයෙන් ජීවත් වෙන්නට
අන් යකින් තිබෙන හේතුව. හරියට ගුරුතුමියට පහුගේ වාර්තා පොත පෙරලකුතන මේ දරුවගේ අන්ගේ තත්වයට ඇති වෙන්නට මානසිකෝ බිඳ වැටෙන්න බලපාපු හේතුව සොයාගන්නට ලැබුණා. එනිසා ජීවිතයේ පින්වතුනි දකින මුණගැහෙන මිනිස් කූපිරිමඟද දුටු පළවෙනි දසුනින්ම නිගමනයක් හදාගෙන ඔබ කටයුතු කරන කෙනෙක් වෙන්න එපා. එයින් ඔබට තව කෙනෙකුට උදව් කරන ලබන්න තියෙන තින ලබා ගන්න තියෙන අවස්ථාව ඔබ නැති කරගත්තා නේද? ඒ විතරක් නෙවෙයි පින්වතුනි ඔබේ සිිත ඇතුළේ තව ආලෝකමත් කරගන්නට පුළුවන් ජීවිතයක ආලෝකයේ තුල නොරැඳී අන්ධකාරයේ අඳුර තුල පවතින්නේ. ඒ නිසා එහෙනම් ඔබට මේ ජීවිතයේ දකින කෙනෙක් වෙන්න යම් අවස්ථාවක් ලැබුණොත් ඒ මඟහරවා ගන්න එපා. ඒක තමන්ට තින ඒක තමන්ට කුසලයක් වඩා ගන්නට ලැබුණු හොඳම වටිනම අවස්ථාව බවට ඔබ ජීවිතේ පෙරල ගන්න. ආ ඒක තමයි තථාගත බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෙක් සතුව තියෙන සුවිශේෂ කාරණා. එහෙනම් අප මේ දේශනා කරන උතුම් බණපද ඇතුලේ මේ රටේ බැහැරල ඉන්න බොහෝ දැනල් සිත් නිවා ගන්න බව අප දන්න කාරණාව. ඒ කාරණා අපහා බෙදා හදා ගන්න අවස්ථාවන් තිබෙනවා බොහෝ දැනල්. ඒ නිසා ඔබ මේ උතුම් ධර්ම දේශනාවන් හා මෙතනින්ම සම්බන්ධ වෙන්න තමන්ගේ ජීවිතයට දහමේ ආලෝකේ දහමේ එළිය ඇති කරගන්න. ඒ එළියේ සත්‍යකලයේ ඔබ ජීවිතයේ තියෙනතුනි අපාර මුලින් සිහිකල සිදුවීමක් වෙන තැන ඔබට මට ජීවිතයේ අත්දැකෙන්න උණු තැනක අන් ඔබ ළඟ ඇත්තටම අහන වඩතු ධර්මයේ සියද නැද්ද කියන එක ඔබට ඔබ තුළින්ම දැක ගන්න කියලා ගන්න අවස්ථාවක් උදා වේවි. එනිසා ඔබ බුදුරජාණන් වහන්සේගේ සරණෙහි පිහිටපු තථාගත ශ්‍රාවකයෙක් ලෙස කියන දේ කරන කරනදී මපමණ සියාපාන උතුම් බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෙක් කියමු. එහෙනම් අද දවසේ ඔබ මේ ශ්‍රවණය කරන උතුම් ධර්මානුශාසනාව අමන්ත ජීවිතයේ තමන්ගේ ආධ්‍යාත්මික ගුණය වඩව ගන්නට දැනුම්වත් භාවයේ වැඩි කරවා ගන්නට උපකාර වෙන දේශනාවක් බවට පත් කර ගන්න අතරින් මේ දැනගත් මේ කියවගත් මේ අසා තේරුම් ගත්ත දේ ජීවිතයේ යම් යම් අවස්ථාවන් වලදී අන් කෙනෙකුගේ අඳුරෙන් තේ ජීවිතයක ආධ්‍යාත්මික එළිය හදන්න ඔබ උපකාරයක් ලෙස පහදලා දෙන්න. අන් ඒ ආකාරයට සිතේ සබාගෙන මේ දේශනාවේ අපි තුන්වතුන්ට විස්තර කර දෙන දහම් කාරණාවන් මතක සබාගෙන මේ දේශනාවත් එක්ක සම්බන්ධ වෙන්න. පින්නතුන්ලාට මම අද දවසේ පහදා දෙන්නට අදහස් කළේ අනුත්තර නිකායේ තික නිපාතයේ සඳහන් වටින උතුම් සූත්‍ර දේශනාවක්. මේ දේශනාවෙහි විශේෂිත නමක් සඳහන් වන්නේ මේ දේශනාව අපට හමු වෙන්නේ අනුත්තර නිකායේ තික නිපාතයේ. පින්නතුනි ලෝතුරු බුදුරජාණන් වහන්සේ දේශනා කළ මහා සොරි අසුව ලෝකයේ තුල අත්දකින්නට ලැබෙන සොරිතේස කාරණා තුනක් තිබෙනවා. සාමාන්‍ය සොරකමියන සොරික් ළඟ මේ කියන කාරණාවන් මේ කියන ලක්ෂණයන් තුල සිංහතුනේ දැක ගන්නට ලැබෙනවා. ඒ තම බුදුරජාණන් වහන්සේ දේශනා කළේ ඒ සොරා විෂමස්ථාන ඇසුරු කරන්නට පෙළඹෙන කෙනෙක් වෙනවා. සිංහතුනි විෂමස්ථාන කියලා කියන්නේ කොමස්ද? ඒ තමයි බොහෝ වෙලාවට සොරකමක යන සොරකණ්ඩායම නැත්තම් පනිසොරෙක් වෙන්නට පුළුවන්. ඔවුන් බොහෝ වෙලාවට මිනිස්සු අවධානම ගන්න අකමැති. තැන්වල පරිසරවල උන රැඳෙමින් රැකෙමින් තමන් කලහලකමින් අන් නිදහස් වෙන්නට සැඟවිලා සමාජයෙන් ඈත් වෙලා ඉන්නට පුළුවන්. ඒ අනුව පින්වතුනි ඇලදොල ගංගා ඒ වගේම කරලත ආදී ස්ථානයන් ඇසුරු කරගෙන මේ සොරුන් තමන්ගේ ජීවිතයන් පවත්වාගෙන යන්නට පුළුවන්. එහෙනම් එහෙම ජීවිත ගෙවනවා කියන එක බොහොම දුෂ්කරයි. එවැනි විෂම පරිසර තෝරගෙන ඔවුන් තමන්ගේ ජීවිතේ රැකීම සොයා ගන්නට පුළුවන්. එහෙනම් සොරේ සතුව තියෙන එක ලක්ෂණයක් තමයි මේ කාරණාව. ඒ වගේමයි සිංහතුනි වනලෙහ ඇසුරු කරමින් සොරා ජීවත් වෙන්නට බොහෝ වෙලාවට උත්සුක වෙන විශේෂණ ස්වරූපයක් දකින්නට ලැබෙනවා.
අන් කොරෙක් සතුව තියෙන තවත් ලක්ෂණයක් ධර්මී බුදුරජාණන් වහන්සේ පෙන්නනවා නොයෙක් ආකාරයේ තෘණ වර්ග වැඩුණු උසට වැඩුණු තෘණ ඇති තෘණ භූමිවල තෘණ විස්සක බොහෝ වෙලාවට සංගවිලා නිදලා අන් තමන්ගේ ජීවිතේ කාලය ගෙවන්න උත්සාහ කරන ස්වරූපයක් කොරෙක් තුළ එහෙම නැත්නම් කොර කණ්ඩායමක් තුළ දකින්නට ලැබෙන කාරණාවක්. ඒ වගේම රූපමු අතරේ තමන්ගේ ජීවිත පවත්වාගෙන යන්නට උත්සුක වෙන්නට කටයුතු කරන්නට පුළුවන් මේ තමන්ගේ ජීවිතයේ සොරතම ජීවිතයේ වෘතිය කරගත්තා වූ සොරුන්. ඒ විතරක් නෙවෙයි පින්වතුනි මහා වන ලැහැබ්වල තමන්ගේ ජීවිතයේ සැඟවිලා පිටස්තර සමාජයෙන් ඈතුණු කෙනෙක් හැටියට මහා වන ලැහැබ් ඇතුළු කරගෙන සොරේ ජීවත් වෙන්නට පුළුවන්. එනම් මේ ආකාරයට බුදුරජාණන් වහන්සේ කාරණා දෙකක් දේශනා කළා. නිසමස්ථාන ඇතුළු කරන්න ප්‍රියවම කටයුතු කරන ස්වරෙක් කියන කෙනා. ඒ විතරක් නෙවෙයි වන ලැහැබ් ඇතුළු කරමින් තමන්ගේ ජීවිතේ පවත්වාගෙන ජීවිතේ ආරක්ෂාව පතා කටයුතු කරන සොරා කියන කෙනා. ඒ විතරක් නෙවෙයි බුදුරජාණන් වහන්සේ තුන්වෙනි කාරණාව ලෙස දේශනා කළා. බොහෝ වෙලාවට සොරකමට නැඹුරු වුණ පුරුදු වෙලා ඉන්නවා රාජරාජ මහා මාත්‍යාදී පිරිස්වල ඇතුළ ලබා ගන්න. ඒ හේතුව තමයි එයා විශ්වාස කරනවා මම මොන වරදක් කළත් මොන හොරකමක් කළත් මගේ හිතවත්කම තියෙන ඉහළම කෙනෙක් එක්ක මගේ හිතවත්කම තියෙන ඉහළට සම්බන්ධතා ඇති අයත් එක්ක ඒ නිසා මගේ ජීවිතේට මොන යම් හෝ බලපෑමක් වෙන්නට ගියොත් මට පුළුවන්කම තිබෙනවා ඒ අය ලවා මගේ වරද යටපත් කරගන්න මගේ වරද මතු නොවෙන්න ඉඩක් හදාගන්නට පුළුවන්. අන්හිල ලෝකේ සොරෙක් සතුව තියෙන ලක්ෂණයක් තමයි සොරා යාළු හිතවත්කම් පාන්න බලන්නේ තමන්ගේ වර්ෂවට වඩා බොහෝම ඉහළින් ඉන්න සාමාන්‍යයෙන් රටක රාජ්‍යයක ගත්තහම ප්‍රධාන තැන්වල ඒ ප්‍රධාන පුතුවල ආසනවල ඉන්නවුන් එක්ක බොහෝ වෙලාවට යාළු මිත්‍රකම් පාන ස්වභාවයක් සොරෙක් සතුව තිබෙනවා. ඉනන් පින්වතුනි අපි ඒවා අදටත් මේ සමාජ පරිසරය ඇතුළේ වුණත් අපි දකිනවනේ බොහෝ වෙලාවට. එහෙනම් බොහෝ වෙලාවට සමහරක් වෙලාවට ප්‍රසිද්ධ රහස් හැටියට සමාජ ලෝකේ තියෙන කාරණා දිහා බැලුවත් ඒ ආකාරයක කොරකමට නිදි වුණොත් අපි දන්නවා බොහෝ වෙලාවට මිනපල වලින් ඉහළ උදවිය අන් ඇසුරු කරමින් තමන් කරන වරද යට කරගන්න සංගව ගන්නට විහිසෙන. ඒ වගේම තමන් නීතියේ රැහැලට සතු වෙන්න තියෙන අවස්ථාවන් වලින් මුදවා ගැනීම පිණිස එය මාධ්‍යයක් මාර්ගයක් කරගෙන ජීවත් වෙන හැටි ස්වභාවය ලෝකේ බොහෝ දෙනෙක් දන්න කාරණාවක්. ලෝකේ බොහෝ දෙනෙක් දන්න රහසක්. එහෙනම් ඒ කාරණාවමයි අපේ තථාගත බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මේට වසර 2530 කාලේ බුදුරජාණන් වහන්සේ මේ කාරණාව දැනගත්තා. එහෙනම් අද සේම එදා කොරකමට නැඹුරු වුණ තමන්ට වඩා ඉහළ නිරතල පුතුවල ඉන්නවුන්ගේ ඇතුර පතා බොහෝ වෙලාවට ඔවුන්ගේ රැකවරණය තුළ ඔවුන්ගේ මඟ පෙන්වීම තුළ ඔවුන්ගේ බලකිරීම මත ඒ සොරකම් ආදී කටයුතු වලට යෙදුණු බවට මේ කාරණාවත් අපිට හොඳ නිදසුනක් ලබා දෙන්නේ. පින්වතුනි බුදුරජාණන් වහන්සේ මේ ආකාරයට මහා සොරකම් වලට පුරුදු වුණ ළඟ මහා සොරු ළඟ තියෙන ප්‍රධානම ප්‍රමුඛම ලක්ෂණ තුන ඒ ආකාරයට දේශනා කළා. විෂමස්ථානය සුරු කරමින්ම වන ඇසුරු කරමින්ම බලවතුන්ගේ ඇසුර ලබමින්ම අන් ජීවත් වෙන ස්වභාවයන් ස්වරූපයන් ලක්ෂණයන් තුනක් පින්වතුනි සොරෙක් සතුව දැක ගන්නට පුළුවන්. බුදුරජාණන් වහන්සේ මේ කාරණාවන් තුනම පහදමින් දේශනාකට වදාලා මේ ලෝකේ තථාගත ධර්මයේ නොපිහිටා ලාමක ස්වරූපයක තමන්ගේ ජීවිතේ පවත්වාගෙන යන්නට විහිසෙන කැමැති වෙන ලාමක ශ්‍රාවක පිරිසක් ලෝකේ තුන ඉන්නවා. ඒ කෙනා භික්ෂුවක් වෙන්නට පුළුවන්. එහෙම නැත්නම් භික්ෂුණිය උපාසක උපාසිකාදී තැනක ජීවත් වෙන කෙනෙක් වෙන්නට පුළුවන්. තථාගත බුදුරජාණන් වහන්සේ දේශනා කළා අර කොරුන් විෂමස්ථානය සුරු කරන්නට ප්‍රියවන්නාසේ මේ ලෝකේ ලාභක ස්වරූපයේ තුළ ජීවත් වෙන කෙනාද තමන්ගේ ජීවිතේ
විෂම වූ කාය ක්‍රියාවන් තුල යෙදෙමින් ජීවත් වෙනවා. විෂම වූ වාත් ස්වરૂපයක තමයි ජීවිතේ පුරුදු කරගෙන කුහුණු කරගෙන ජීවත් වෙන කෙනෙකු. ඒ වගේම යා තුල පවතින විෂම වූ මනෝභාවයක්. එහෙනම් හිතන්න මේ ලෝකයේ තුල ලාමක වූ ස්වરૂපයේ තුල ඉන්නෝ අපට අඳුනගන්න ලැබෙනවා ඒ කෙනාගේ ක්‍රියාවන් ගත්තහම බොහොම විෂමයි. එයා තුල කාය වාක් සංවරයක් නැක ගන්න ලැබෙන්නේ නැහැ. ඒ කෙනාගේ මනසේ පැහැදිලි සංසුන් බවක් නැක ගන්න ලැබෙන්නේ නැහැ. ඒ කෙනා කළොත් කරන්නේ හැම වෙලාවකම සමාජීය වශයෙන් අපරාධී භාවයට පත්තුණු නම් කළ දෙය තමයි මේ කෙනා හැම වෙලාවකම කරන්නේ. එයා තමන්ගේ ජීවිතේ හරියට සක්කු මරණ කෙනෙක්. ඒ කෙනා පුළුවන් තරම් ජීවිතයේ අනුන්ගේ දේ හදා වදා ගන්න සොරකම් කරන මම්පහරණ කෙනෙක්. ඒ වගේම තමයි ඒ කෙනා හැම වෙලාවකම කාමී වරදවා හැසිරෙමින් ජීවත් වෙමින් අන් තමන්ගේ ජීවිතේ සුප්තිය සැනසෙන්න විඳින්න හොයන්න බලන තාලෙ කෙනෙක්. එනම් සිංහතුනි කායික වශයෙන් විෂම ක්‍රියා බවට මෙන්න මේ කියන ස්වરૂපයේ පත් වෙනවා. ඒක නැහෙනම් පාන ධාතේ අදත්තා දානේ කාම මිත්‍යාචාරය අන් තමන්ගේ කය හසුරවා මෙතනින්ම සිද්ධ කරන කෙනෙක්. ඒ විතරක් නෙවෙයි වචනය තුළ ගත්තල හැම මොහොතකම මුලින් පිට කරන වචනයෙහි කිසි විශ්වාසනීයත්වයක් කිසිවෙකුට ඇති කරගන්න පුළුවන් කමක් නෑ. හැම වෙලාවකම ඒක නා මුලින් පිට කරන වදන් තුල තිබෙන්නේ මොසාබත් ඒ වගේම බොරුව බොහෝ වෙලාවක පවත්වගෙන යන්නේ. ඒ වගේම තමයි හැම වෙලාවකම යම් තැනක අහපු දෙයක් තව තැනක කියන මෙතන අහපු දේ තව තැනක කියමින් අනුන් විඳවන ස්වરૂපින් හේලම්වත් මෙතනින්ම තමන්ගේ මුලින් පිට කරමින්ම ජීවත් වෙන කෙනෙක්. ඒ විතරක් නෙවෙයි මොව විවර කළ තැන අරුත වාචා කියන එයා හැම වෙලාවකම කිලනු වදන් අසාර්ථ කරන පරුත වචන කියන කෙනෙක් හැටියටයි ජීවත් වෙන්නේ. සම්පත් කලාප ආතවත් තමන්තවත් අනුනටවත් අරසයක් නොවන අනර්ථකාරී වූ දෑම කියන ප්‍රකාශ කරන තැන තමයි මේ කියන පුද්ගලයා ජීවත් වෙන්නේ. එනම් මේ ලාමක ස්වરૂපයේ තුල ජීවත් වෙන ලෝකයේ තුල ඉන්නවා. එනම් මේ ලාමක ස්වરૂපයේ තුල එයාගේ ලාමක බවම තමයි පතක් වෙන්නේ. සාමාන්‍යයෙන් ලෝකයේ තුල කායික වශයෙන් මිනිස්සු දුෂ්ටවන තරමට, විෂමවන තරමට, වාචික වශයෙන් මිනිස්සු දුෂ්ටවන තරමට, විෂමවන තරමට ඒකෙනාව කාටවත් ප්‍රිය කෙනෙක් වෙන්නේ නැහැ. ඒකෙනාව අවුරුත් පසසන්නේ නැති වතුනි. එනම් ඒකෙනාව ලාමක කෙනෙක් හැටියටම තමයි කවුරුත් හඳුන්වන්නේ. ඒ වගේම ඒකෙනා තමයි පතුව පවත්නාද, දෙදිව පඳවගෙන පවත්වගෙන එල්මින් ඉතුව ඉන්නවද, ධනක් පින කියන කිසිම දෙයක් තමන්ගේ ජීවිතය ඇතුලේ කරන්නේ නැත්නම්, තමන්ගේ පිට අනුන් කරන දෙයක් විහා දැකලවත් සාධුකාරියක් පවත්වලවත් තමන්ගේ කිසිම වතේක නැට යෙදෙන්නේ බැරි තරමට ඒහි සබිද්ධාවෙන් පිරුණු එකක් නේ. ඒ වගේම කුංචි දේටත් දේශයක් ඇති කරගෙන හැම වෙලාවකම අනුන් හා ගැටෙන්න බලන, අනුන් හා අරගලී යෙදෙන්න බලන දේශ සහගත හිතක් නම් තිබෙන්නේ. ඒ වගේම හැම වෙලාවකම මුලා භාවයකින්ම නම් කටයුතු කරන්නේ. තමන් දන්නවා කියලා හිතාගෙන ඉන්න පරමත නොදන්න ස්වභාවයක ඉඳගෙන ඒක නා හැම වෙලාවකම තමන්වද අනුන්වද මේ ජීවිතේ පමණක් නොවේ සංසාරෙම මුලාවට පත් කරගෙන ස්වභාවයක ස්වરૂපයක නම් ජීවත් වෙන්නේ. සිංහතුනි බුදුරජාණන් වහන්සේ දේශනා කළා ආයේක නා හරියට කොරෙක් සතුව තියෙන විෂම පරිසර විෂම ස්ථාන ඇසුරු කරන කෙනෙක් වගේ ඒක නා කායික වශයෙන් වාචික වශයෙන් මනෝමය වශයෙන් විෂම ස්වરૂපයක විෂම තැනකින් එහෙනම් සිංහතුනි ඒක නා ඉන්න සාම ජීවිතේ පීඩාවට පත් වෙනවා. තමන්ගේ සෝය පතා සොරකමේ යෙදුණොත් කරන් අර මහා ගංගාවන් පිටාර ගලන තැන්වල පවා ඉඳගෙන මහා පර්වත මුදුනේ ඉඳගෙන
ඒ වගේම නොයි ඇලදල ගංගාවන් ඇතුරේ ඉඳගෙන ජීවිතේ රැක්ම හොයනවා. එහෙනම් ඒත් හොරාගත් හොරකම ඇතුළේ දැනුණු සුවය සැනසුම කුමක්ද? අප්‍රමාණ විඳවීමක් විතරයි ලබන්නේ. ආන් ඒ වගේ ජීවිතය තුළ කාය වාචි මනෝ වශයෙන් විෂම ස්වරූපයක ජීවත් වෙන කෙනා ජීවිතේ කවදාවත් පින්වතුනි ඒ කෙනාට සැනසෙල්ලක් දකින්නට නම් ඉඩක් අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. ඒ කෙනා හැම වෙලාවකම විඳගෙන සුළු ස්වරූපයකින් සිතේ හටගත්ත භය චකිතේ හදනම් කරගත්තු මනෝභාවයකින්මයි තමයි ජීවිතේ ගෙවන්නේ. එවැනි කෙනෙකුට මොනම විදිහකින්වත් ජීවිතයේ අකුසක් අත්දකින්න පුළුවන් කමක් නැහැ. ඒ වගේමයි බුදුරජාණන් වහන්සේ දේශනා කළාද කොරෙක් සතුව පවතින දෙවැනි කාරණාව වනලහත් ආදී පරිසර ඇසුරු කිරීම. ආන් ඒ කාරණාවත් උපවා කරනවා ලාමක ස්වරූපයෙන් ඉන්න ශ්‍රාවකයා තුළ අන්තවාදී ස්වරූපය සහ මිත්‍යා දෘෂ්ටික ස්වරූපය බහුලවම වැඩි ඒ හිතේ පවතින්නේ. ඒක නාලංග මධ්‍යස්ථ භාවයේ කියන ගුණය එයාගේ ජීවිතේ දකින්න ලැබෙන්නේ නැහැ. මොන කැලතුණ කැමට දීමට ගත්තත් අන්තවාදීව කටයුතු කරන උන් ඉන්නවා. ඒවායේ සීමාවක් නැහැ. ආහාරය තුළ උනත් තමන්ව පාලනය කරගන්න බැරි මිනිස්සු අපි දකිනවා. අඳින පළඳින දෑ තුළ උනත් පිරිමැහිමක් කොයිම විදිහකින්වත් නැති එතන උනත් අන්තවාදී තැනක ඉඳ තමන්ගේ හිත කෙලිටි කරගන්න උනින්. තමන්ගේ ජාතිය නිසා තමන්ගේ ආගම නිසා කියන කරුණු වල හදනව ඉඳගෙන ඒ දේවල් ආරක්ෂා කරන්නට යහපත් දෙයක්ලාක අප නරකයි කියනවනේ. නමුත් ඒ යහපත් වූ ස්වරූපයෙන් අං කරගෙන යන්නේ තමන් හිතෙන් අයහපතක් නම් අනුනටද තමනටද අං ඒ වන යහපතක් අවදාවත් ජීවිතේ තමන්ටවත් ලෝකෙටවත් දිනා දෙන්න දිනා ගන්න පුළුවන්කම ඇති වෙන්නේ මේ. ඒ නිසා ජීවිතයේ මිනිස්සේ තෙන්නතුනි අන්තවාදී තැනකින්ද හටේසු කරන්නට උත්සුක වුණොත් ඒ කෙනා තුළ තථාගත බුදුරජාණන් වහන්සේ තෙන්නකු විස්තර කරකු ඒ ශ්‍රාවකයන්ට මතු කරගන්න දැකගන්න අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. ඒ නිසා ජීවිතයේ ඔබද පුරුදු වෙන්න තෙන්නතුනි තමයි හැම වෙලාවකම ජීවිතයේ දෙස දකින්න සහ ජීවිතය ගැන කතා කරන්න උන්ට ජීවිතයේ මධ්‍යස්ථන කවුරුත් එක්ක ඉතාම සැහැල්ලුවෙන් සොඳුරුව සිනාමුසුව ලෝකේ ජීවත් වෙන්නට පුළුවන් කෙනෙක් බවට ඔබ පත් වෙන්න. අන් ඒක හරි සොඳුරුයි තුනතොනි. ඒ නිසා ජීවිතේ ඔබ විකාශ කරනවා නම් අන්නේ ආගමිකයෝ අන්නේ ජාතිකයෝ අන් ජීවිතයේ ඔබ හරි දහමක පිහිටියොත් ඔවුන් ඔබව නොසලකා ඔවුන් ඔබව අමතකට ජීවිතයේ තීන්දු තීරණ ගන්න තැනක නැහැ. හොඳ තීන්දු තීරණ ගන්න. සමහරක් වෙලාවට ඔවුන් විකුණා දාලා යන්නට එදා එතෙක්ට ජීවත් වුණු නිවස උත්සුක වෙද්දී ඒ වෙලාවට ඔබ ජීවිතයේ මානව දයාවෙන් ඒ ඇත්ත එක්ක කටයුතු කළ කෙනෙක් නම් ඔබෙන් තමයි ඉස්සල්ලාම විමසන්නේ ඔබ කැමතිද මේ නිවස මිලට ගන්න මං මේක විකුණලා දාලා යන්න හිතාගෙන ඉන්නේ. එතකොට සමහරක් වෙලාවට මේ වචනේ ඔබෙන් ඇවිල්ලා අහන්නේ ඔබේ ජාතිය ගැනවත් ඔබේ ආගම ගැනවත් කලකලා නෙවෙයි ඔබ මිනිස්සෙක් ඇටියට ඕන එක මධ්‍යස්ථව මානව දයාවේ අපේ අය සමගම පවත්වපු විදිහටම ඔබ යහපත් විදිහට ඕන එක බැඳුනම කටයුතු කළා නම් අන් ඔබෙන් ඒක විමසනවා. සමහර ඇත්තු අපිත් එක්ක ජීවිතයේ අදහස් කියද්දී මේ නිවස හාමුදුරුවනේ මං නිරත ගත්තේ අහවල් ආගමේ ආගමිකයකින් අහවල් ජාතියකයි තිබෙනෙක්. නමුත් අපිත් එක්ක බොහොම හොඳුරුව ඒ ඇත්තේ දායිඳන් සිටියා. බොහොම හොඳ අය. එනම් ඔබේ හොඳ ඕනට දැනෙන්නත් ඕනගේ හොඳ ඔබට දැනෙන්නත් හේතුනේ වෙන අනිකිතවත් නෙවෙයි කියතුනේ ගුණධම කියන තමයි. එනිසා මේ බණධම් බෞද්ධ නොවන බොහෝ සිංහති උදවිය අහන බව අපි දන්නවා. ඒ ඇත්තෝද හදවතින් හිතන්න ජීවිතයේ මනුස්සය හැටියට තමන් ළඟ වැඩෙන්න ඕනි මනුස්සකම් වල අඩුවක් තියෙනවා නම් ඒක දැනෙනවා නම් තේරෙනවා නම් කාටවත් ඔබ වරදක් පටවන්නේ නැතිව ඔබ ඔබව හරි දස්සගන්න. අපේ තථාගත බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෙක් නම් ඔබ ඔබේ ජීවිතේ
ඔබව වේදනාවකට අරගෙන යන අන්තවාදී ස්වરૂපයක් ඔබ තුල ඇති කරගෙන සභාවයන් තියනවන සිතිවිලි තියනවන ඒවා ඔබ ජීවිතේ පාලනය කරගන්න. ඒ නිසා මේ ධර්මයේ දේශනා කලේ කුමක්ද? යම් කෙනෙක් නාමක ශාවකෙක් බවට පත් කරන්නට හේතු වෙනවා ඒකන අන්තවාදී තැනකින් කටයුතු කරන කෙනෙකුට. පින්වතුනි බුදුරජාණන් වහන්සේ දේශනා කළා දේමේ භික්ඛවේ අන්තා පබ්බජිතේන සේවිතබ්බා. අන්ත දෙකක් බුදුරජාණන් වහන්සේ අපිට දේශනා කළා. විමුක්තිය පිණිස උනත් යන ගමනේදී ඔබ මෙන්න මේ කියන අන්තවලට වැටෙන්න එපා. තමන්ගේ ශරීරයේ අධික ලෙස දුක් පීඩා ලබා දීලා ඔබ ඒක කෙලවර විමුක්තියක් හොයන කෙනෙක් නම් ඔබට විමුක්තිය සාධනය කරගන්න බැහැ. ඔබ ජීවිතේ අප්‍රමාණ සැප සම්පත් ඔබට ලං කර දීලා ඔබ ජීවිතේ විමුක්තිය හොයන්නට වෙහෙසන කෙනෙක් නම් අවදාවත් ඒක කෙලවර විමුක්තියක් ඔබ ලබන්නේ නැහැ. ඔබ සංසාරෙට තව තවත් රැඳී එළියි මුලාවේවි. එනම් බුදුරජාණන් වහන්සේ විමුක්ති සුවය කරා යන ශ්‍රාවකයාට දේශනා කළා අන්තවාදී කෙනෙක් වෙන්න එපා. ඔබ මැදුම් පිළිවෙත හිතා කටයුතු කරන තථාගත ශ්‍රාවකයෙක් වෙන්න. හා ඔබ හොයන ඔබ බලාපොරොත්තු වෙන විමුක්තිය ඔබට ජීවිතේ දාසලන් වේවි. තථාගතයන් වහන්සේ දේශනා කළා අර වන්දනය ඇසුරු කරමින් දිවිගෙවන ස්වරෙක් වගේ ආර්මී ලෝකේ නාමක ස්වරූපයේ තුල ඉන්න ශ්‍රාවකයාලගේ මිත්‍යා දෘෂ්ටිය කියන කාරණාව වැඩිෙන්න පුළුවන්. දාරුණෝ භික්ඛවේ මිත්‍යා දිට්ඨි. එංගතුනි මේ ලෝකේ තියෙන දරුණුම භයානකම පාපේ අකුසලයේ මිත්‍යා දෘෂ්ටියයි. එනම් බුදුරජාණන් වහන්සේ ධර්මයේ පෙන්වුවා දසවස්තුක වූ මිත්‍යා දෘෂ්ටිය. එංගතුනි මිත්‍යාව තුළ වැරදි සංකල්පයක වැරදි දෘෂ්ටියක පිහිටා හටයුතු කරන කෙනා ලෝකයේ ඇත්ත නැත්ත ගලපගන්න දක්ෂයෙක් වෙන්නේ නෑ. ඒ කෙනා කවදාවත් දෙන බීමනාවක් අද යන්නේ නෑ. තමන්ට දිය නොහැකි නම් අනුන් දෙන දෙයක් ලිහා බලලා හසුතු කරගන්න පුළුවන් හිතක්වත් ඒ කෙනා ළඟ පවතින්නේ නෑ පින්වතුනි. එනිසාම එයා හැම වෙලාවකම දීමනාව පසසන්නේ දීමනාව ගරහන තැනකයි ජීවත් වෙන්නේ. එන දේ ගැන හිතලා දෙන දේ තීරණය කරන කෙනෙක් නෙවෙයි බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයා. එනම් මිත්‍යා දෘෂ්ටිය තුළ ඉන්න කෙනා හැම වෙලාවකම එන දේ ගැන හිතලයි දෙන දේ ගැන තීරණය කරන්නේ. එන දේ ගැන හිතලා දෙන දේ තීරණය කරනවා කියන කෙනා අවදාවත් වෙන්න යමක් ගැන තීරණයක් ගන්න පුළුවන් තැනදී ජීවිතේ ජීවත් වෙන්නේ නැහැ. එයා හැමදාම එන දේ ගැන හිත හිතා ඉන්නවා මිසක් දෙන දේක් ගැන තීරණයක් කරන්නේ නැහැ. ශිලං සිංහතුනි පැහැදිලි මේ ලෝකය තුල මිත්‍යා දෘෂ්ටියේ බැසගත් ශ්‍රාවකයා අවදාවත් ජීවිතයේ දෙයක් දීලා හිතක් හදාගන්නට පුළුවන් දෙයක් දීලා තවත් හිතක් හදලා හිතක් හදගලත් සතුට වෙන්න පුළුවන් තැනක ජීවත් වෙන කෙනෙක් නෙවෙයි. ඒ නිසා බුදුරජාණන් වහන්සේ පෙන්වුවා දසවස්තුක මිත්‍යා දෘෂ්ටිය ඇතුලේ මේ ලෝකේ එක් මිත්‍යාවක් තියෙනවා. නිත්‍යාවට බැසගත්තු කෙනා දානීය ආනිසංස දානීය විපාක පිළිගන්නේ නැහැ. ඒ වාගේම තම පුද පූජාවේ විපාකයේ ආනිසංසය ඒක නා පිළිගන්නේ නැහැ. එහෙනම් අපි ලෝකේ දකින ආදරෙද්දී ආන් වන්දනා කරන වන්දනා කරුවන්න කිලිම වන්දනා කරන්න උව විනාශ කරන්න තිරසක් අද ලෝකේ හැදිලා ඉන්නවා. එහෙනම් මේ හේතුව මොකද්ද? මිත්‍යාව ප්‍රබල වුණහම අන් කුද සත්කාර කුද පූජාවන් ගියේදීම අන් මොනම විදිහකින්වත් පිළිගන්නේ නැහැ. ශ්‍රීලං ජීවිතයේ තුල තිනතුනි ශ්‍රාවකයෙකු ලෙස බුද්ධ ශ්‍රාවකයෙකු ලෙස මේ ශ්‍රාවකත්වයේ ඉලමින්නට ආයුධවේ අතරේ උනා නැත්තේ නැ ඉන්නවා. ඔය පිළිම වන්දනා කළ කොමසු දෙය නැති පිටක් ලැබීමේ මෙසේ අර බුදු පිළිම වහන්සේට පවා ගරහල බුද්ධ ගුණයට පවා ගරහල ස්වરૂපයන්හි ජීවත් වෙන ලෝකෙ නැති නේ තියෙනවා. ජීවමාන ලෝතුරු බුදුරජාණන් වහන්සේගේ ස්වરૂපය දැන කියවාගෙන අපි පිළිම වහන්සේ නමකට ඒ ජීවමාන ස්වરૂපයේ ලකුණු එකතු කළදෙන එනේ. කොහොමද ඔය සාමාන්‍ය කෙනෙක් නම් බුදුන් ළඟ විතරක් කොහොමද ඔය සුවිශේෂ ලකුණු පිටිකරන්නේ කියලා දෙතිස් ලකුණ පවා බැහැර කරන ඒ දෙතිස් ලකුණින් උත්තරී ලෝතුරු බුදුරජාණන් වහන්සේගේ
ඒ බුද්ධ ශරීරය ගැන සිහි කරමින් කරන වන්දනාව පුද පූජා පවා ගරහන තැන්වල ලෝකෙ කොටසක් ඉන්නවා. එහෙනම් හිතන්න මේ කියන නිත්‍යා දෘශ්‍යයට වැටුණු කල කෙනෙක් ඉහිත ආයතනයේ නිත්‍යාත්මක වන්නේ එහෙමයි පින්වතුනි. ඒ වාගේම දෙන ද්‍රව්‍ය ආදී දේ අන් පුදනෙක කෙනෙකුට දෙන එක මොනම විදිහකින්වත් එයා පිළිගන්නේ නෑ. ඒක විපාකයේ නොලැබෙන කාරණාවක් හැටියට තියෙනවා. ඒ විතරක් නෙවෙයි අවදාවත් පින්වතුනි සුකට දුකටානම් සම්මානම් කලම් විපාකෝ කෙනෙක් ජීවිතේ කරන තින පවය බලපාන්නේ කෙනෙකුගේ සැප දුක තීරණය වෙන්නට කියන මේ කාරණාව පිළිගන්නේ නැත්නම් සුකට දුකටානම් සම්මානම් කලම් විපාකෝ මේ ලෝකයේ තුල මිත්‍යාව තුල තිහිට කොකෙනා තිනක් පවක් පිළිගන්නේ තිනට පවට ගරහනවා. තින නිසා සැප ලැබීමක් පව නිසා දුක ලැබීමක් ඒ උදවිය කවදාකවත් ජීවිතේ පිළිගන්නේ තේරුම් ගන්නෙ කියවගන්නේ නෑ තිනතුනි. එනම් බුදුරජාණන් වහන්සේ පෙන්වලාමකයි ඒ හිත මෙන්න මේ නිත්‍යාවට වැහුණු කල. ඒ විතරක් නෙවෙයි තිනතුනි නිත්‍යාවට බැසගත් හිතක් තියෙන නිසා මෙලව පිළිගන්නේ පරලව පිළිගන්නේ නෑ. එහෙනම් තිනතුනි කර්මයක් පිළිගන්නේ නැති හිතකට මෙලවක් බදලවක් ගැන හිතක් කොහොමවත් පහළ වෙන්නට විදිහක් නෑ. එහෙනම් ඒත්ෝ කර්ම විපාකයන් සම්බන්ධව ඉනි නොගන්න නිසා මතු උපදින භවයන් ගැන මොනම විදිහකින්වත් සිදී විපාකයක් ඇති කරගන්නේ නෑ. එහෙනම් මෙන්න මේ ස්වභාවය තුළ කෙනෙක් සිත වඩන්න ඒ කෙනා තුළ මතු වෙන්නේම පින්වතුනි ලාමකෝ ස්වરૂපය ලාමකෝ ශාවකත්වය. එපමණක් නෙවෙයි මවක් පියෙක්ය කියන සුවිශේෂ කෙනෙක් ලෝකේ සමන්ත ඉන්නා බව වුණ ඔවුන් කවදාවත් මිත්‍යා දෘෂ්ටිය තුළ ඉන්න ඔවුන් පිළිගන්නේ නැහැ ජීවිතේ තුළ. එහෙම වුණහම අපි දකිනවා සමාජයේ මව්පියන්ට ගරහන පහර දෙන අවලාද නැගෙන අන්හම වෙලාවකම සමන්ගේ මව්පියන්ට වේදනාවන් අත් කරලා දීලා සැනසෙල්ලක් විදින්න උත්සුකවන දරුවෝ සමාජ ලෝකේ නැත්තේ. එනම් ජීවිතේ හැදෝ වැඩෝ මවගේ පියාගේ සමන්ගේ හැදීම වැඩීමම මොන තරම් දෙයක්ද කියන හැඟීමෙන් පිහිටා මවට පියාට පලකන උතුම් දරුවා කරේ එහෙම හිත යහපත් තැනක තියාගෙන ඔවුන් දෙස බලන්නට ශක්තිය දිරිය තියෙන ඇත්තෝ මේ ලෝකයේ මෙයාව ප්‍රතිරසක් විතරයි. ඒ නිසා ඔබ හිතන්න ඔබ ලෝතර බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෙක් ලෙස මේ බුදුහාමුදුරුවන්ගේ බුදු බල ටික ඇහුණු නිසා අපි අද අපේ මවුත තියාට මොන තරම් ගෞරවයක් දක්වනවද, මොන තරම් යුතුකම් කොටසක් ඉටු කරලා ඕනගේ ජීවිතය අපි අද සතුටින් තියන්නට වෙහෙසෙනවද. එහෙනම් එදා නැති බැරි අගහිගකන් ඇතිදාකද ඕනට තියෙන වටිනව ටික දීලා අපිව සතුටු කළ ඕනගේ ජීවිතේ අද ඔබ හරි හම්බු කරපුද ඔවුන්ගේ ජීවිත සනසවන්නට ඔබ කොයි තරම් දෑ කරනවද. එහෙනම් ජීවිතයේ සිංහතුනි උන්ගේ දරුවෙක් දිහා දැකලා යාව කිනස්සල සතුටක් ලැබෙන මමක් තියෙක් වගේ වයසට ගියදා ඔබේ අම්මව තාත්තව සතුටු කළ කිනස්සල අපිට ජීවිතයේ සතුටක් විඳින්න පුළුවන් තැනකම ඔබ ඉන්නේ ඔබ යහපත් ඔබ ගාව ආධ්‍යාත්මීන් පිරුණු ආත්මය තියෙන බව ඔබට සිහි කරලා ජීවිතයේ සතුටු වෙන්නට පුළුවන්. නමුත් අර ලාමකෝ ශාවකත්වයක් තුළ සිහිතපු කෙනා කවදාවත් මවක් තියෙන්නේ අගයක් වටිනකමක් තේරුම් අරගෙන ඕනට සැලකිය යුතු පිළිවෙලා ජීවිතයේ තේරුම් ගත්ත තැනක නෙවෙයි ජීවත් වෙන්නේ. ඒ වගේම පින්වතුනි මැරී මතු උපදින ඉපදීමක් ගැන නිත්‍යා දෘෂ්ටියට බැසගත්තු කෙනා පිළිගන්නේ නැහැ. එහෙනම් ජීවිතයේ හොඳට හිටියත් නරකට හිටියත් දෙකම එකනේ. ආයුපදීමක් නැහැ කියලා හිතන්න ගත්තෝ කෙනෙක් හොඳට ඉන්නවට වඩා එදා තින්නේ නරකටමයි. නරකින් හෝ තමන්ගේ සීන ලාම කරමුණු ඉටු කරවාගෙන තමන් පිනවාගෙන ඒ ඇත්ත ලෝකෙ නියදෙන්න උත්සාහ කළාවේ. එහෙනම් හිතන්න මැරී ඉපදීමක් නැත කියලා හිතුවොත් ජීවිතයේ හැම ජීවිතයකටම ඒක එහෙමම නේ කියලා හිතුවොත් ආයේ හරි භයානක ස්ථිතියක් එන්නේ. ඒ වගේම ලෝකෙ සම්මියෝ නැත. එහෙනම් ආගමික වශයෙන් යහපත් දේවල් කියාදෙන ශ්‍රවණය නෑ ලෝකෙ. අලෝතුරු බුදුවරු බුදුරජාණන් වහන්සේලාගේ ශ්‍රාවකයෝ කියන
පිරිස ගැන යැත්තන් හිතේ කිසි කෙනෙකුගේමක් හදාගන්නේ නැහැ. එහෙම කොටසක් ලෝකේ ඉන්නවා පින්නතුනි. අපි දකිනවා අදත් සමහර කොටසක් ඉන්නවා ධර්මයේ විතරයි ලෝකේ තියෙන්නේ. බුදුන් කියලා කෙනෙකුත් නැහැ, සංඝන් කියලා කෙනෙකුත් නැහැ. අංකතාචරණයේ මාතෘකාවල ඉඳගෙන දේශන පවත්වන අය නැතිනේ. තව කොටසක් ඉන්නවා බුදුන් දහම් පිළිගත්ත සංඝන් නොපිළිගන්න. එහෙනම් ශ්‍රමණයෝ නැත, ශ්‍රමණයින් වහන්සේලා නැහැ කියලා එතන හිතවිල්ල බුද්ධ වචනේ තුන පෙන්වන්නේ මිත්‍යා දෘෂ්ටිය. එහෙනම් අපිට ඕන තීරුම් ගන්න ඒ කාරණාවම ඇති තින්නතුනි. තමන් හැබෑම ශ්‍රාවකය හැබෑ පිළිවෙලටම බුද්ධ වචනේ ඉටු කරනවා නේ කියන මේ කාරණාව ලෝකයා ළඟ ඕන් පෙන්වන්නට උත්සාහ කරාවි. හැබැයි ඒ පෙන්වීම තුළ තියෙන්නේ ඔවුන්ගේ මිත්‍යා වඳුනා ගැනීමමයි අපහසයි. එනිසා බුදුරජාණන් වහන්සේ දේශනා කළා සං සොරි අඳුන ගන්න ලකුණු වගේම ලාමක ශ්‍රාවකය අඳුන ගන්න ලකුණක් තමයි ඒ අන්තවාදීන නිත්‍යා දෘෂ්ටිකයින. ඒ වාගේම සොරෙක් සතුව තිබුණු අපි සිහිතල තුන්වන කාරණාව තමයි බලවතුන් ඇතුරේ ඉඳ තමන්ගේ සොරකම වහගන්න බලන ස්වරූපයක් ඔවුන් ළඟ තිබෙනවා. ඒ වගේ බුදුරජාණන් වහන්සේ පෙන්වලා ලාමක ශ්‍රාවකයාද ශ්‍රමණයාද පාසකයාද ආරචන වේලාවතුල රාජරාජ මහා මාත්‍යෙන්ගේ ඇසුර තුල ඉන්නවා. ඒ කුමක් නිසාද? ඇසුරම පතනවා, ඒ ඇසුරම සොයනවා. ඒ හේතුව තමයි තමන් ළඟ තියෙන්නේ පහක් නිර්මිත වූ ස්වරූපයක් නම් හරයා ධර්මයන්ගේ පරාදීන මනුස්සයෙකු නම් පොලිසිය උසාවියේ නිතරම රැඳී යුතු ස්වභාවයක් නම් තමන් ළඟ තියෙන්නේ. ආන් බොහෝ වෙලාවට එවැනි වුන් තමන්ගේ පහත් බව වහගන්නට තමන් උසස් කෙනෙක් ලෙස කුවා දත්ත ගන්නට අර සමාජ ලෝකෙ ඉහළයි කියන ඇත්තන්ගේ ඇසුර තුළ ඉන්නවා. ඔවුනගේ රැකවරණය තුළ ඉන්නවා. ඔවුන් රකින්නට ඉඳගෙන තමන්ගේ රැකීම අපෙන තැනකේ උදවිය ජීවත් වෙනවා. එහෙනම් අපි එවැනි වුන් මේ සමාජය ඇතුලේ කොයි තරම් දකිනවද? නමුත් ඔබ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෙක් නම් සිංහතුනි කුටුවෙන් තනතුරින් මිනිස්සු ඉහළට යන තරමට ඒ මිනිස්සුන්ගේ ඇසුර පතා යා යුත්තෝ බවට ඔබ පත් වෙන්නේ නැහැ. එහෙනම් ජීවිතේ ඔබට කියලා ඔබ ඇති කරගත් අභිමානයක් තියෙනවා. තව එකෙකුගේ කුටුවකින් නිලයකින් අපිට රැක්ම තනා ගන්න හොයන්න ඕනනේ. ඔබ බුදුරජාණන් වහන්සේගේ හැබෑ ශ්‍රාවකයෙක් ලෙස ප්‍රතිපත්ති පූර්ණද මේ ගමන අඳුනගෙන ඔබ යනවා නම් හැසිරෙනවා නම් ඒ හැසිරීම තුළ ඔබව පැහැදිලිව ලෝකේ අඳුන ගන්නවා. ඔබට පැහැදිලිව ලෝකේ සිනිවියේතු තැන ස්ථානයේ පින්වතුනි අදුවක් නැතිවම ජීවිතේ ලබන්නට විදින්නට අවකාශයමයි සැලසෙන්නේ. එහෙනම් ඔබ ජීවිතයේ වංචා කරන පොරෙක් වගේ ඔබ ජීවිතයේ ලාමක ශ්‍රාවකයෙක් වෙනවා නෙවෙයි. ඔබ ජීවිතේ සතාගත බුදුහාමුදුරුවන්ගේ ධර්මී පිහිට සික්කිනි සරණ තුළ පිහිටා හැසිරෙන හැබෑ ශ්‍රාවකයෙක් වෙන්න ඒ ශ්‍රාවකත්වය ඔබට ඔබේ ජීවිතේ ආධ්‍යාත්මික අභිමානය ඇති කරවන්නට මහත් පිටු බලයක් වේවි. එහෙනම් අද මේ අහපුතුන් ධර්මානුශාසනාව ඒ සඳහා යන මඟ ශක්තිමත් කරගන්නටම සිංහති ඔබ හැම දිනාට ඒ කාන්තේම උපකාර වේවා. අද මේ උතුම් ධර්මානුශාසනාවෙහි තම ප්‍රදේශ දායකත්වයෙන් කටයුතු කළා මාතර හත්මන දිනගම උතුර හත්මගේ වත්තේහි පදිංචි තින්වත් දීප්තියෝනි ගුණවර්ධන මහතා සහ චන්දි මහත්මිය විසින් බලාපොරොත්තු වනා KM ජයවති තම මෑණියන් මියගොස් අද දිනට වසර 26ක් අපිරීමත් ඒ වාගේම ජී දිනෝරිස් මහතා මියගොස් වසර 7ක් අපිරීමත් පොරපාවිත ඉගොඩහවත් නිවසේ පදිංචිව සිට මියගේ HS ජෝන් මහතාට වසර 6ක් පිරීමත් දෙපාර්ශවයේම මීගිය සියලු ඥාති හිත මිත්‍රාදීන්ට පින් දෙන්නට එලෙස ඔවුන් සිහි කළ හැම දෙනාටත් ඔවුන්ගේ දෙපාර්ශවයේම මීගිය හැම දෙනාටත් මෙපින් අනුමෝදන් වේවා. සංසාර දුකින් නිදහස්ව ලබන උතුම් වූ නිවනින්ම සැනසේවා. ඒ වාගේම සීජී W ජස්මින් ආදරණීය මෑණියන්ට නිදුක් නිරෝගී සුව ප්‍රාර්ථනා කිරීම. දෙපාර්ශවයේම සහෝදර සහෝදරියන්ට ඕනගේ පවුල්වල සියලු දෙනාටත් නිදුක් නිරෝගී සුවය දීර්ඝායුෂ ප්‍රාර්ථනා කිරීම. දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සාර්ථක වීමට
සෙත්පැතිමත් ඒ වාගේම අල්ලාගෙන අබදහ වත්ත නිවසේ පදිංචි පර්ණි මහත්මියට නිරෝගී සුව ප්‍රාර්ථනා කිරීම එතුමී ගැදිමි මමත් ලෙසින්නේ ආශිර්වාද කරන්න දේශකයාණන් වහන්සේට මේ කාර්ය මණ්ඩලයේ ගම් වාසී රට වාසී ලෝ වාසී සියලු දෙනාට සෙත්පතන්න ආරම්භ කරගෙන මේ උතුම් උදාර කටයුතු සිද්ධ කළා සිංහයත් සන්තත් සෙත්පතන්න දෝන් එලෙස සිහි කොට අදහස් කළ සෑම සියලු දෙනාටත් නිතින් බලයෙන් යහපතක්ම වේවා නිදුක් නිරෝගී සුව සහනීය සැලසේවා කායික චිත්තී භාවෝ ඇති නොම වේවා මෙලද පරලව ශාන්තිය සැනසෙල්ල කෙලවර උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මයම අවබෝධ කරගන්නට මේ උතුම් කුණ ශක්තිය ඒකාන්තයෙන්ම උපනිශ්‍රේම වේවා ආකාශත්තාච බුම්මත්තා දේවානාගා මහිද්ධිකා පුඤ්ඤංකං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සාසනං ආකාශත්තාච බුම්මත්තා දේවානාගා මහිද්ධිකා පුඤ්ඤංකං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං ආකාශත්තාච බුම්මත්තා දේවානාගා මහිද්ධිකා පුඤ්ඤංකං අනුමෝදිත්වා ඉරංගලක්කං සුනං පරං සී හැම දිනාට පෙරවන්.